ශට්ක වශයෙන් දැක්වෙන ධර්ම සූ අසුව විවාදමූලානි චන්දරාගා විරෝධ වත් වනිි තන්හාකායා අගාරවා පරිහානියා දම්මා අපරේපි ච පරිහානියා දම්මා සෝමනස්සූ පවිචාරා දෝමනස්සූ පවිචාරා ච උපෙේකු පවිචාරා ගේසිතා සෝමනස්සානි ගේහසිතානි දෝමනස්සානි චගේහසිතා උපෙක්කා චදිිට්ටියෝ කුද්දක වත්හ විභංගයෙන් විවාද මූලානි එක කෝදෝ දෙක මක්හෝ තුන ඉස්සා හතර සාටේයං පහ පාපිච්චතා හය සන්දිිට්ටි පරාමාසිතා මේ විවාද මූලධර්මහයෙන් යට විස්තර නොකරනු ධර්මයක් ඇත්තේ සදිිට්ටි පරාමාසිතායන සවන ධර්මය පමණකි. ඇතමෙක් තමා යමක්කමක් දැන ඇත්තේ නම්, පිළිගෙන ඇත්තේ නම් සිතාගෙන ඇත්තේ නම්, ඒ අසත්‍යය, අයුක්තිය, අධර්මය, අවිනේවෝද, කවුරුන් කීවද අත නොහැර ය තදින්ගෙන ඒ ස්තීර කරන්නට බෑයම් කරයි. ගත් අදහසීම, පිහිටාසිටී ඒ ස්වභාවය සන්දිිට්ටී පරාමාසිතාවයයි. වැරදි හැගීම් දැනීම් කාහටත් ඇතිවිය හැකිය අනිකෙකු වර්ධ කියා දුන් විට පහදාදුන් විට තමාගේ වැරදි මත හලයුතුය එසේ කිරීම සත්පුරුෂ ධර්මයයි තමාගේ වරද පහදාදුන් විට එය නොපිළිගන්නේ මානය නිසාය. එය ඒ පුද්ගලයාට පරිහානිකර කරුණකි. භික්‍ෂූන් අතර නොයෙක් වාද විවාද ඇතිවන්නේ ක්‍රෝධාදී මේ කරුණු අය නිසාය. එබැවින් ඒ ධර්මයෝ විවාද මූලයෝය. විවාද මූලධර්මයන්ගෙන් කවරක් හෝ භික්ෂුවකට ඇත්තේ නම් බුදුන්ට ගරු නොකරන යටත් නොවන ධර්මයට ගරු නොර යටත් නොවන සංගයාට යටත් නොවන ගරු නොකරන, ශික්ෂාව සම්පෝරණ නොකරන දාමරික පැවිත් දෙක් වෙයි. ඔහු නොයෙක් කරුණු සම්බන්ධයෙන් වාද විවාද කෝලහාල ඇති කරයි. භික්ෂූන් අතර වාද ඇතිවීම ිහි පැවිදි බොහෝදනාට අනර්ථය අහිතය පිණිස පවත් නාකරුණකි ප්‍රබල භික්‍ෂූන් දෙනමක් අතර විවාදයක් ඇතිවූ කල්හි බොහෝ භික්‍ෂූහු ඒ ඒ පැතිගනිමින් යට සම්බන්ධවේති ඒ භික්ෂූන්ගේ ඥාතිය හෝද දායකයෝද යට සම්බන්ධවෙති එයින් වන්නේ ඒ සැමටම අනර්ථයකි විවාදය බොහෝ දෙනාට අනර්ථය පිණිස පවතිී යයි කියනුයේ එබැවිනි ච චන්දරාගා හත මනාපයේසු රූපේසු ගේහසිතෝරාගෝ අට මනාපයේසු සද්දේසු ගේහසිතෝරාගෝ නමය මනාපයේසු ගන්දේසු ගේහසිතෝරාගෝ දය මනාපයේසු රසේසු ගහසිතෝරාගෝ එොළ මනාපයේසු පොට්ඨපේසු ගේහසිතෝරාගෝ දො මනාපයේසු ධම්මේසු ගේහසිතෝරාගෝ රෝපචන්දරාගය ශබ්දචන්දරාගය, ගන්ධචන්දරාගය රසචන්දරාගය ස්පර්ෂචන්දරාගය, ධර්මචන්දරාගේයයි චන්ද රාගහයත්කි. රාගයනු ප්‍රීතිය හා බැඳුණු තන්හාවය. දරුවෙක සුරතල් කරන මවකට පියකුට ඒ අවස්ථාවෙහි දරවා ගැන ඇතිවන සප්‍රීතික තන්හාව රාගයයි. මුණුපොරකු සුරතල් කරන මුත් එෙකුට මිත්තනියකට ඒ අවස්ථාවහි මනුපුරාගත් ගැන ඇතිවන සපප්‍රීතික තන්හාව රාග්‍යයයි සමයා නොවනවෝන් සත්තුරුවන අවස්ථාවන්හි ඇතිවන සප්‍රීතික තන්හාව රාගයයි. ප්‍රියමනාප කිනම් වස්තුවක් නිසාවෝද ඇතිවන සප්‍රීතික තන්හාව රාගයයි. රාගය සොයාගැනීමේ ලබාගැනීම් මේ රැස්කර තබාගැනීමේ අයත්කරගැන සිටීමේ තන්හාවට වඩා වෙනස් වූතන්හාාවකි ෂට්කයෙහි දැක්වන්නේ සාමාන්්‍ය රාගය නොව බලවත් වූ රාගයයි බලවත් රාගය ඇතිෝ අමුදරු ආදී රාගවස්තුූන් නැති කල්හි හඬති බිලාප කියති හිසට පපුුවට ගසා ගනෙති බිම පෙරලෙති සිහි නැතිවී වැටති සමහරවීට එයින් නැසති රාගය ගිහි පැවැදි කාහටද ඇතියකි. එහෙත් පැවිද්දන් හිතවතුන්ගේ මරණවලදී වස්තුහානිවලදී බලාපොරොත්තු සුන්වීම් වලදී ගිහියන් මෙෙන් මහාඩින් විලාප කියනු හිසට පපුුවට ගසනු සිහිනතවෝ වැටනු බිම පෙරලනු නොදක්නාලැබයි එයින් සැලකී යුත්තේ ගිහිියන්ට තරමේ බලවත් රාගයක් පැවිද්ධන්ට නැතේ කියාය. බලවත් රාගය ගිහියන්ට ඇතිවන්නක් බැවින් එය ගේහසිතරාග යැයි කියනු ලැවේ. මනාප වූ රූපයන් ගෙන ඇතිවන ගේහසිතරාගය, මනාප වූ ශබ්දයන් ගෙන ඇතිවන ගේහස්තරාගය මනාප වූ ගන්දයන් ගැතේ ගෙන ඇතිවන ගේහසිතරාගය මනාප වූ රසයන් මප වූ ස්පර්ශයන් ආදීවලින් වෙනමම ඇතිවන මේ රාගය හය මේ ශටකයේ දැක්වෙන්නේ කෙලෙස් හයය. මෙහි ධර්මයයයි කියනුයේ රූපශබ්දගන්ධ රස ස්පර්ශයන පහහැර සත්වයන්ට ප්‍රියමනාප අන් සියල්ලමය. උගත්කම උපාදි ගරුණාම තනතුරු කියති ප්‍රශංසා සූරභාවය වීරභාවය, සීල සමාධි ප්‍රඥා යනාදී සත්වයන්ට ප්‍රියමනාප සියල්ල පිළිබඳ වූ ගේහැසිතරාගය ධර්මයන්ග නැතිවන ගේහසිතරාගේ යැයි දතියුතුය. ච විරෝධ වත් වූනි දහතුන අමනාපියයේසු රූපේසු චිත්තස් ආගාතෝ. දහතර අමනාපියසු සද්දේසු චිತ ආගාත පහළව අමනාපයේ සු ගන්දේ සු චිත්ತස්ಸ ආගාතෝ දාසේ අමනාපයේසු රසේசු චිත්ತಸ ගාතෝ දහත අමනාපයේස පොට්ඨಬේசු චිත්ತಸ ආගාතෝ දහට අමනාපයේු දම්මේසු චිත්ತස්ಸ ආගාතෝ විරෝධ වත්තුූ යනු විරෝධයමය අමනාප අප්‍රිය රූපගන්ධ ශබ්දරසස්පර්ශ ධර්ම යන හය පිළිබඳ වූ වි විරෝධවත්තු හයය. විරෝධයේ කියනුයේ බනින කහන කෝලහල කරන තරමට බලවත් නොවූ නොසදුටු වී මාත්‍රය වූ දවේශයේය. චතන්හාකායා දහනමය රූපතන්හා විස්ස සද්ධ තන්හා විසි එක ගන්ධ තන්හා විසිදක රස තන්හා විසිතුන පොට්ට අබ්බ තන්හා විසිහතර දම්ම තන්හා තන්හා කාය යනු තන්හා වේටමය රූප තන්හා ආදී වශයෙන් තන්හා කාය හයකි මෙහි දැක්වෙනවයේ රාගයෙන් අන්‍ය වූ සෙවීම අයිතිකර ගැනීම රැස්කර තබා ගැනීම පිළිබඳ තන්හාවයි අගාරවා විසි පහ සත්තරි අගාරවෝ විහරති අපත් තිස්සෝ විසිහය දම්මේ අගාරවෝ විහරති අපත් තිස්සෝ විසිහත සංගේ අගාරුවෝ විහරති අපත් තිස්සෝ විසිහට සික්කාාය අගාර්බෝ විහරති අපත් තිස්සෝ විනමය අපමාදෝ අගාරභෝ විහරති අපත් තිස්සෝ තිහ පටිසන්තාාරය අගාරබෝ විහරති අපත් තිස්සෝ. ශාස්ත්‍රෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවතුම් නැතිවවාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව රහිතව යටහත් පැවැත්ම නැතිවවාසය කරයි සංගා කෙරෙහි ගෞරුවව රහිතව යටහත් පැවැත්ම නැතිවවාසය කරයි ශික්ෂාව කෙරෙහි ගෞරෝ රහිතව යටහත් පැවැත්ම නැතිවවාසය කරයි. අප ප්‍රමාදයෙහි ගෞරෝ රහිතව යටහත් පැවැත්ම නැතිවවාසය කරයි. ප්‍රතිසන්තාරයහි, ගෞරෝ රහිතව යටහත් පැවැත්ම නැතිවවාසය කරයි. මේ හය අගාරවයෝය මෙය පුද්ගල අධිෂ්ඨාන දේශනාවකි. මෙහි ධර්ම වශයෙන් ඇත්තේ මානේය. ශාස්තෘන් වහන්සේ දරමාන කාලයේ දවසේ තුන්කාලයහි උපස්ථානයට නොයාම ශස්තෘන් වහන්සේ අනුපානනව සක්මන් කරන කල්හි උපහනව සක්මන් කිරීම ශාස්තෘන් වහන්සේ පහත්තැන සක්මන් කරන කල්හි උස්තන සක්මන් කිරීම පහත්තැනක වැඩසිටින කල්හි උස්තන විසීම ශාස්තෘන් වහන්සේ පෙන්න තන දෙවුර වසා පොරොවාසිටීම ඉසලීම වහන් පයලෑම නෑම මළමුත්‍ර පහකිරීම ශාස්තෘන් වහන්සේට අගෞරව කිරීමය ශාස්තෘන් වහන්සේ පිරිණිවීමෙන් පසු දවසට තුන්වර විහාරයට නොයාම චෛත්‍යපෙන්න තැන කුඩඉසලා වහන් පයලා දෙවරවසා පොරොවා හැසිරීම මළමුත්‍ර පහකිරීම සෑමලු බෝමලු වල කෙළගැසීම යන මේවාද ශාස්රූන් වහන්සේට අගෞරව කිරීමය. ධර්මශ්‍රවනයට ගෝෂා කරන කල්හි යාහැකිව තිබියදී නොයාම ගියද ගෞරවයෙන් දහම් නොවැසීම ධර්මදේශනයේ පවත්වන තැන අන්‍යවිහිතව සිටීම කතා කරමින් සිටීම ධර්මයට අගෝරව කිරීම සංග ස්තවීරයන් වහන්සේගේ ආර්ධනාවක් ආවසරයක් නැතිව සගමැද දහම්ම දෙසීම ්‍රශ්න විසඳීම වැඩි මහළු භික්‍ෂූන් ගෙන් කයිහි ගැටීමෙන් යාම සිටීම හින්දීම සග මැද දෙවරවසා සිටීම කුඩ පාවහන් දරා සිටීම සංගයාට අගෞරව කිරීමය සංගයාට අයත් එක් භික්‍ෂුවකටුවද අගෞරව කිීම සංගයාට අගෞරව කිරීමකි ඒක විික්කුස් මිම්පි, අගාරවේ කතේ සන්ගේ අගාරවෝහෝදී යනු අටුවායි. ත්‍රශීක්ෂාවෙන් නොපිරීම ශික්‍ෂාවට අගෞරොව කිරීමය. අප්‍රමාදය ගෙන නොසිතීම කුසලෙහි නොේදීම අප්‍රමාදෙහි අගෞරොවයයි. ආමිස ප්‍රතිසන්තාාර ධර්ම ප්‍රතිසන්තාර දෙකෙහි නොයදීම ප්‍රතිසන්තාාරයහි අගෞරෝයයි. ච පරිහානියා දම්මා තිස්හත කම්මාරාමතා තිස් අට බස්සාරාමතා තිස්නමය නිද්ධාරාමතා. හතලිහ ගන සංගනිකාරාමතා. අතලිසක දෝවචස්සතා අතලිස් දෙක පාප මිත්තතා. මේ සියල්ල කලින් මිස්තර කර ඇත. මෙසේ පරිහානිය ධර්ම දෙයාකාරයකින් පුද්ගලආධ්‍යාශ වශයෙන් වදාරා ඇත්තේය. ෂට්ක දෙකෙහිම ඇති කරුණු එකතු කළහොත් කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා, සංසග්ගරාමතා, පපංචරාමතා, දෝවචස්සතා පාපමිත්තතා යැයි පරිහානීය ධර්ම අටකි සෝමනස්සු පවිචාරා හතලිස්තුන චක්කුණා රූපං දිස්වා සෝමනස්සටානියං රූපං උපවිචරති ල හතර සෝතේන සද්ධං සුත්වා සෝමනස්සට්ඨානියං සද්ධං උපවිචරති ගානේන ගන්ඳං ගායිත්වා සෝමනස්ඨානීියං ගඳං උපවිචරති. හලහය ජිවහාය රසං සායිවා සෝමනසට්ඨානියං රසං උපවිචරති කායේන පොට්ටබං පුසිත්್වා සෝමනස්ඨානියං පෝටබ්බං උපවිචරතිී අලස් අට මනසා දම්මං විඤ්ඥාය සෝමනස්සට්ඨානියං දම්මං උපයජරති. ඇසින් රූප දැක සොම්නස්සට හේතුවන රූපයන්හි සිත හැසිරවීම කණින් ශබ්දාසා සෝමනස්සයට හේතුවන ශබ්දයන්හි සිත හැසිරවීම නාසයෙන් ගන්ධය ආග්‍රහණයකොට සෝමනස්සයට හේතුවන ගන්ධයන්හි සිත හැසිරවීම. දිවෙන් රසදැන සෝමනස්සයට හේතුවන රසේහි සිත හැසිරවීම. කයින් ස්පර්ෂ්, ශකොට සොම්නසට හේතුවන ස්පර්ශයන්හි සිත හැසිරවීම. සිතින් ධම්මාරම්මණය දැන සොම්නසට හේතුවන ධර්මයෙහි සිත හැසිරවීම යන මේ හය, සෝමනස්සු පවිචාරයෝය මේවායින් කියවෙන්නේ ෂඩ්ද්වාරයෙන් ගන්නාලද රූපාදී ආරම්මණයන් අතුරෙන් සොම්නසට හේතුවන ඉෂ්ඨාරම්මණයන්හි තන්හා වශයෙන් රාග වශයෙන් සිත නැවත නැවත හැසිරවීමය ඒවාගෙන නැවත නැවත සිතීමය ච දෝමනස්සු පවිචාරා හතලිස් නමය ශක්කුණා රූපං දිස්වා දෝමනස්සට්ඨානීියං රූපං උපවිචරති පන සෝතේන සද්ධං සුත්වා දෝමනසට්ඨානීං සද්ධං උපවිචරති පනස් එක ගානේන ගන්ඳං ගායිතුවා දෝමනසට්ඨානීියං ගන්ඳං උපවිචරති පනස් දෙක ජිවහාය රසං සාහිතුවා දෝමනසට්ඨානීයං රසං උපවිචරති පනස්තුන කායන පොට්ටබබම් පොසිත්වා දෝමනසට්ඨානියන් පොට්ටබ්බං උපවිචරති පනස්හතර මනසාදම්මං විඤ්ඥාය දෝමනසට්ඨානියන් දම්මං උපවිචරති. ඇසින් රූප දැක දොම්නසට හේතුවන රූපයහි සිත හැසිරවීම කනයා නාසයපෙයාල් දිවපෙයාල් කයපෙයාල් මනසින් දම්මාරම්මණය දැන දොම් නසට හේතුවන දම්මාරම්මණයන්හි සිත හැසිරවීම යන මේ හය දෝමනස්සු පවිචාරයෝය මෙයින් දැක්වවෙන්නේ දොම් නසට හේතුවන රූපාදීහි සිත පවත්වමින් දවේස කිරීමෙන් විසීමය ඇතැමකුට අනුන්ගේ දොස් අඩුපාඩුකම් ගැන සිතමින් දවේශයෙන් කල්ගත කරන ස්වභාවයක් ඇැත්තේය ඒ දෝමනස්සු පවිචාරයයි උපෙක්කු පවිචාරෝ පනස්පහ චක්කනාා රෝපන් දිස්වා උපෙක්කට්ඨානියං රූපං උපවිචරති පනස්හය සෝතයන සද්ධං සුත්වා උපෙක්කට්ඨානියන් සද්ධං උපවිචරති පනස්හත ගානන ගන්ඳං ගායිතුවා උපෙක්කට්ඨානියං ගඳං උපවිචරති පනස් අට ජිවහාය රසං සාහිතවා උපෙක්කට්ඨානියන් රසං උපවිචරති. පනස්නමය කායන පොට්ටබං පොසිත්වා උපෙක්කට්ඨානීියං පොට්ටබ්බං උපවිචරති. හැට මනසා දම්මං විඤ්ඥාය උපෙක් කට්ඨානියං දම්මං උපවිචරති ඇසින් රූප දැක උපේක්ෂාවට හේතුවන රූපයන්හි සිත හැසිරවීම. කණින් ශබ්දසා උපේක්ෂාවට හේතුවන ශබ්දයන් හි සිත හැසිරවීම නාසයෙන් ගන්දේ ආග්‍රහණයකොට උපේක්ෂාව හේතුවන ගන්ධයන් හි සිත හැසිරවීම. දිවෙන් පෙයියාල කයෙන් පෙයියාල. සිතින් ධම්මාරම්මණය දැන උපේක්ෂාවට හේතුවන ධම්මාරම්මණයන් හි සිත හැසිරවීම යන මේවා උපෙක්කු පවිචාර නම්වෙයි. මේ දැක්වන්නේ උපේක්ෂාවට හේතුවන ආරම්මණයන් හි ලෝබ මූලික උපේක්ෂා සිතක් නැවත නැවත ඉපදවීමය මෝහසාගත අඥ්ඥානු උපෙක්කාාව හෝ පැවැත්වීමය චගේහසිතානි සෝමනස්සානි හැට මනාපියයේසු රූපේසු ගේහසිතං චේතසිකං සාතාං හැට දෙක මනාපයේසු සද්දේසු ගේහසිතං චේතසිකං සාතං හැටතුන මනායේ සු ගන්දේ සු ගේහසිත ේතසික සාथ හර මනාපයේ සු රසේ සු ගේහසිතං చේතසිකං සාथ හැට පහ මනාපයේසු පොට්ठ බේசු ගේහසිත ේතසික සාතා හැටය මනාපයේ සු දම්මේ සු ගේහසිං చේතසික සාత ගේහසිත සෝමනස්ස යනු කාමය පිළිබඳ ඇතිවන සෝමනස්සේය සිතෙහි ඇතිවන මිහිරය ඉහත දැක්වෙන්නේ ප්‍රියමනාප රූපාදී ආරම්මන හය සම්බන්ධය නැතිවන සරාග වේදනා හයය ච ගේහසිතානි දෝමනස්සානි හැටහත අමනාපියයේසු රූපේසු ගේහසිතංචේත සිකං අසාතාං හැටාට अ සදदගේසි සාහන अමනාිය ගන්දේ ගේසි तසාහ अමනාු රස ගේසි तසිසා अමनाප පොठ දේ ගසි सा අමනාපයේසු දම්මේසු ගේහසිතං චේතසිකං අසාතං මේ ෂට්කයෙන් පැවසෙන්නේ අප්‍රිය අමනාප රූපාදී ආරම්මණයක් නිසා ඇතිවන දොම් නසයි ්චගේහසිතා උපෙක්කා හැත්තතුන උපෙක්කාටානයේසු රූපේසු ගේහසිතං නේවසාතං නාසාතං හැත්තහතර උපෙක් කාටානයේ සු සද්දේසු ගේහසිතං නේවසා නාසාත ඇත්ත පහ උපෙක්කාටානයේ සු ගන්දේසු ගේසිතං නේවසාත නාසාත ඇැතය උපෙක්කාටානයේසු රසේසුගේසිත නේවසාත නාසාත හැතහත උපෙක්කාටානයේසු පොට්ට බේසු ගේහසිත නේවසාතං නාසාත ඇැත්තාට උපෙක්කාටානයේසු ධම්මේසු ගේහසිතං නේවසාතං නාසාතං මේ ශට්කෙහිත් ඇක්වෙන්නේ උපේක්ෂා වේදනාවට හේතුවන රූපාදිය සම්බන්ධය නැතිවන මිහිරිද නොවූ අමිහිරිද නොවූ ලෝබ සම්ප්‍රයුක්ත උපේක්ෂා වේදනා හයය චදිිට්ටියෝ හැත්ත නමය අත්තිමේ අත්තාාතිවා අස්ස සච්චතෝ තේතතෝ දිට්ටි උපච්චතිී. සත්‍ය වශයෙන් ස්තීර වශයෙන් මට ආත්මයක් ඇතයැයි ගැනීමෙක් දිට්ටියකි. එසේගන්නා තැනැත්තේ ආත්මේ අතීතය තිබන දැන දු ඇත. එ අනාගතය එසේම ඇත්තේමැයි ගන්නේ නම් ය සාස්වත දිට්ටියයි. වර්තමානෙහි පමණක් ඇත්තේයි ගන්නේ නම් එය ගැනීම උච්චේද දිට්ටියයි. අසුව. නත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ තේතුදෝ දිිට්ටි උපද්ජති. සත්‍ය වශයෙන් ස්ථීරවශයෙන් මාගේ ආත්මය නැතියයි ගැනීම එක් දිට්ටියකි. එයින් අදහස් කරන්නේ අතීත අනාගත දෙකෙහි නැති බවය. මරණින් ආර්මය කෙළෙවර වන භවය. ඒ උච්චේද දිට්ටියයි. ආත්මය අතීතෙහි නොතිබී ඇතයයි ගන්නේ නම් එ ආත්මය ඉබේම ඇතිවූයේ යන අධිච්ච සමුපපන්න නම් ශස්ෘත දිට්ටිය වෙයි. අත්තනාව අත්ථනං සංජානාමීතිවා අස්ස සච්චතෝ තේතතෝ ඩිට්ටි උපජ්ජති අසුව එක. සත්‍ය වශයෙන් ස්තීර වශයෙන් ආත්මේ නාත්මය ධනිමියයි ගැනීම එක් දිට්ටියකි අදහස් කරන්නේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගෙන එයින් එකක්වන සංඥාස්කන්දයෙන් ආත්ම වශයෙන් ගන්නාලද රූපවේදනා සංස්කාර විඤ්ඥාණයන ස්කන්ධයන් ආත්මය සැලකීමය. අසු දෙක අත්තනාවා, අනත්තානං සංජානාමීතිවා අස්ස සච්චතෝ තේතතුෝ දිිට්ටියුප් පද්ජති. සත්‍යය වශයෙන් ස්ථීර වශයෙන් ආත්මයෙන් ආත්ම නොවනදය ධනිමියයි එක් දෙට්ටියකි. එන් අදහස් කරන්නේ සංඥාස්කන්දය පමණක් ආත්ම වශයෙන් ගෙන ආත්ම වශයෙන් නොගන්නාලද ඉතිරිස්කන්ද හත්තර දැන ගැනීමය. අසූතුන අනත්තානාවා අර්ථානන් සංජානාමීති වා අස්සස සච්චතෝ තේතතෝ දිිට්ටි උපච්චති. සත්‍ය වශයෙන් ස්තීර වශයෙන්ම ආත්ම නොවන දෙයකින් ආත්මය දැනගැනමියනු එක් දිට්ටියකි. එයි අදහස් කරන්නේද දැනෙන්න්නා සං්ඥාස්කන්දය ආත්ම වශයෙන් නොගෙන ඉතිරිස්කන්ද හතර ආත්ම වශයෙන් ගෙන සං්ඥාස්කන්දයෙන් ඒ ආත්ම වශයෙන් ගන්නාලද ස්කාන්ධ හතර දැන ගැනීමය. අතවා පනස්ස ඒවන් දෙට්ටි හෝති සෝ මේ අයං අත්තා වාදෝ වෙදෙයෝ තත්‍රතත්‍ර දීගරත්තාන් කල්්‍යාන පාපකානං කම්මානං විපාකන් පච්චනු හෝතී නසෝ ජාතෝ නොහෝසි නසෝ ජාතයන භවිස්සති නිච්චෝ දුවෝ සස්සතෝ අවිපරිනාාම දම්මෝතිවා පනස්ස සච්චතෝ තේතතෝ දිිට්ටි උපද්ජති. කතා කරන්නා වූ දන්නා වූ විදිින්නා වූ ඒ ඒ භවයන්හි දීර්ඝ කාලයක් කුසලක්ුසුල කර්මයන්ගේ විපාකය අනුභවකිරෙයි. ඒ නොපදිනාස්ොභාව ඇති ඒ ආත්මය උපන් දෙයක් නොවෙයි අතීතෙහි නූපන්නේය අනාගතෙහිදීද නු පන්නේය ආත්මය ඇතිවීම නැතිවීම දෙක නැති බව නැතිබැවින් නිත්්‍යය ස්තීරය සාර්වකාලිකය පෙරලන නැති ස්වභාව ඇති අක්්‍යැයි ගැනීම එක් දිට්ටියකි මෙය ශාස්වත දිට්ටියකි මේ ෂට්ක වශයෙන් දේසිත ස්වාසුවක් වන ධර්මයන්ගේ විස්තරයයි ෂට්ක නිර්දේශය නිමී සප්ථක නිර්දේශය සපතක වශයෙන් දැක්වෙන ධර්ම එකුන් පණස කුද්දක වත්හූ විභංගේයේ මෙසේය සත්්‍ය අනුසයා සත්්‍ය සංයෝජනානි සත්ත පරිවුට්ඨානානි සත්ත අසත් දම්මෝ සච්ච දුච්චරිතානි සත්්‍ය මානා සත්හ දිට්ටියෝ සත්්‍ය අනුසයා එක කාමරාගානුසයෝ දෙක පටිගානුසයෝ තුන මානානුසයෝ හතර දිට්ඨා අනුසයෝ පහ විචිකිිච්චානුසයෝ ඇය බවරාගනුසයෝ හත අවි්්‍යානුසයෝ. මේ ධර්ම සියල්ලම යට විස්තර කර ඇත කාමරාග අනුසය හා බවරාගනුසය ධර්ම වශයෙන් ලෝබය වූ එකම ධර්මය බැවින් ධර්මවශයෙන් අනුසහයකි ලෝකෝත්ත්‍ර මාර්ගය උපදවා එහි බලයෙන් මතු නූපදිනා පරිදි කාමරාගාධිය සම්පූර්රණයෙන් ප්‍රාණය නොකළ පුද්ගලයන් තුළ කරුණක් පැමිණියහොත් උපපත්තියට හේතුවන අරමුණක් එළඹ සිටියහොත් ඉපදිය හැකි ආකාරයෙන් අලුයට ගිනි අගුරුසයින්. නිදාා සිටින සර්පයන්මෙන් ක්‍රියා විරහිතව පවත්නා කාමරාගාදීහු අනුසයනම් වෙදී. අනුසයෝ අකුසලයෝය එහෙත් ඔවුහු අකුසලේට විරුද්ධ නැත්තෝය සත්වයා දන්දී මෙෙහි යෙදී සිටිනා වස්ථාවහිද සීලය රක්නා අවස්ථාවහිද බන කියන බන අසන සමත විදශනා භාවනාවන්හි යදන අවස්ථාවන් හිීද ඒවාට විරුද්ධ නැතිව ඒවාට අනුකෝලව අනුසයයෝ සත් සන්තාානයහි පවත්නාහ අකුසල වෝද කොසලයටද අනුකෝලව අවිරුද්ධව පවත්නෝය යන අර්තේந்த කාමරාගාදිීහු අනුසය නම්වෙති ශෛත අවස්ථාවය පරිුට්ටාන අවස්ථාවය ව්‍යත්තික්‍රමණ අවස්ථාවේ යැයි කාමරාගාදීන්ගේ අවස්ථාතුනක් ඇත. ක්‍රියා විරහිත ඇති බව නොදතහැකි ආකාරයෙන් සන්තානයහිව යටපත්ව පවත්නා අවස්ථාව ශෛත අවස්ථාවයි. කාරණයක් ඇතිවූ කල් හිපදීමට පැමිණ අවස්ථාව චිත්ත හා त्ත්පාදතිති බංගයන අවස්ථාවන්ට පැමිණි අවස්ථාව තවත්ක්‍රමයකින් කියහොත් ජමනචිත්්‍ය හා රූපාද ආරම්මණෙන් ගෙන ඉපිදැති අවස්ථාව පරිවුට්ඨාන අවස්ථාවය එනම් නැගී සිටීමය අවදිවීමය නැගී සිටියාවූ කා කාමරාග අදීහු බොරුකීම් ආදිය සඳහා मुखයත් අදත්තාධානය ආදිය සඳහා කයත් ක්‍රියාකරවති. ඒ අවස්ථාව ව්‍යත්තික්‍රමන අවස්ථාවය අනුසයෝය කියියෙනුයේ මේ අවස්ථාතුනෙන් ශෛත අවස්ථාවහි පවත්නා කාම රාග ආදීන්ටය. අනුෂයන් ලෝකෝත්තර මාර්ගයෙන් මිස අනිකකින් ප්‍රහාණය නොකළ හැකිය. සත්ත සංයෝජනානි අට කාමරාග සංයෝජනං නමේ පටිග සංයෝජනං දහය මාන සංයෝජනං එකොළහා දිට්ටි සංයෝජනං දොළහා විචිකිච්චා සංයෝජනං දහතුන බවරාග සංයෝජනං දහතර අවිච්චා සංයෝජනං සත්වයා සංසාරයෙහි බන්ධනය කරන්නේ යන අර්තයෙන් කාමරාගාදීහු සංයෝජන නම් වෙති. මේ ධර්ම හතම කලින් විස්තර කරන ලද්දේය සත්ත පරිුට්ටානානිමහලව කාමරාග පරිියුට්ානං දසය පටිග පරියුට්ටානං දාහ මානපරිුට්ටානං දට දිිට්ටි පරිු්ටානං දහනමය විචිකිච්ඡා පරියුට්ටානං විස්ස බවරාග පරියුට්ටානං විසි එක අවි්්‍යා පරියුට්ටානං ජමනචිත්තය හා එක්ව ඉපදීම් වශයෙන් නැගී සිටියා වූ හෙවත් උත්පාදටිති බංගයන ෂනත්‍රයට පැමිණීම් වශයෙන් නැගී සිටියා වූ ධර්මයෝ පරියුට්ටාන නම් වෙති නැගීසිටි කාමරාගය කාමරාග පරියුට්ඨානයයි. නැගී සිටි දවේශය පටිග පරියුට්ටානයයි නැගී සිටි මානය මාන පරියුට්ටානයයි. සෙස්සද මේ නයින් දතයුතුය සත්ත අසත් දම්මා විසි දෙක අසද්දෝ හෝති විසිතුන අහිරිකෝ හෝතී විසිහතර අනෝතප්පි හෝතී විසි පහ අපපස්සුතෝ හෝතී විසිහය කුසීතෝ හෝතී විසිහත මු්ठස් සති හෝතී විසිහට දුප්ප ප්ඥෝ හෝතී අසත් පුරුෂයන්ගේ ස්වභාවයෝ ලාමක අශාන්ත ස්වභාවයෝ අසත්ධර්මයෝය මේ පුද්ගල අධිෂ්ඨාන දේශනාවකි ශ්‍රද්ධාව නැති බව, පවට ලැජ්ජා නැති බව පවට බිය නැති බව නෝගත් බව, අලස බව, සිහිමුලා භව යන මේ කරුණුහත අසත් ධර්මයෝය. මෙහි නෝගත් භවය කියනුයේ ධර්මයා නොදන්නා බවය සත්ත දුච්චරිතානි විසිනමය පානාාතිපාතෝ තිහ අධින්නාදානං තිස්සක කාමේසු මිච්චාචාරෝ තිස් දෙක මුසාවාදෝ තිස්තුන පිසුනාවාචා තිස්හතර පරුසාවාචා තිස්පහා සම්පප්පලාපෝ රාගාදී ලේෂයන්ගේ දූසිත වූ බැවින් ප්‍රාණගාතාදී හු දुෂ්චරිත නම් වෙති සත්ත මානා තිස්හය මානෝ තිස්හත අතිමානෝ තිස්සට මානාතිමානෝ තිස්නමය ඕමානෝ අතලිහ අධමානෝ හතලිස් එක අස්මිමානෝ හතලිස් දෙක මිච්චා මානෝ මේ මාන හත ඒකක නිර්දේශයේ කලින් විස්තර කරලාදී. සත්ත දිට්ටියෝ මෙහි පාලියයේ දීර්ගදැවින් නොදක්වනු ලැබේ. සත්ත දිට්ටි යනුවෙන් මේ සත්තක නිර්දේශය දැක්වන්නේ උච්චේද දිට්ටි හතකි. උච්සේද දිට්ටියයි කියනුවේ මරණින් සත්‍යයා කෙළවරවන්නේ යන් ගැනීමය ද ජනා උච්සේද දිට්ටිං ගන්හන්ති ලාබීච අලාබීච යනුවෙන් ධ්‍යනලාබී වූද අලාබී වූද දෙදනෙකු උච්සේද දිට්ටිය ගන්නා බව බ්‍රහක්්ජාල සූත්‍ර අත්තකතාවහි දැක්වේ. දිවස් ලබා ඇති ඇතමේ ක්‍රහතුන්ගේ චෘතිය දැක ප්‍රතිසන්ධයක් නොදැකීමෙන් ආත්මය සිඳී ගියයේ යන දිට්ටිය ගනිී සත්වයන්ගේ චෘතිය පමණක් දැකියහැකි ප්‍රතිසන්ධය දැකීමට නොසමත් ධ්‍යානලාබිහුද ඇත ඕවුහුද මරණින් සත්වයා සිඳීයේයි උච්චේද දිට්ටිය ගනිති. ඇතැම් හු පරලවක් ඇතද නැතද කියා කවුරුද දනිද්ද බම ඉදි බිමවැටන ගස් වල කොල නැවත නොවැඩෙන් නාක්මෙන් මලසත්වයා නැවතන වැඩෙන්නේ යැයි කල්පනා කොට උච්චේද දිට්ටිය ගනිී. බොහෝ පව්කල පින් නොකලාය පස්කම් සැපම මිඳිමියේ යන උසස්දය කොට සලකාගෙන සිටින ලෝබ අධිකයෝද සුභාසිත තේරුම ගැනීමට තරම් නුවන නැතියෝද. උච්චේද දිට්ටිය ගනිති. හතලිස්තුන රूපස්කන්ධය ප්‍රධානකොට පංචස්කන්ධය ආත්මය ලෙස සලකන ඇතැම් ශ්‍රමණයක් බ්‍රාක්්මණයක් මාපියන් නිසා උපන්නාාවෝ චාතුර්මහාභූතික වූ රූපවත් වූ මේ ආත්මය මරණින් කෙළවරවන්නේය නැසන්නේයයි මෙසේ සත්වයාගේ උච්චේද ප්‍රකාශ කරයි. මේයද එක් උච්චේද දිට්ටියකි. තලිස් හතර ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත ඔබ කියන ආත්මය ඇත ඒ නැතැයි නො කියමි. එහෙත් ඒ ආත්මය ඔබ කියන පරිදි සිඳින්නේ නොවෙයි පින්ඇත දිව්‍යමය වූ රූපවත් වූ කබලිංකාරහාර අනුභව කරන්න වූ කාමාවචර දිව්‍යලෝකයට අයත් වූ ආත්මයක් ඇත. ඒ ඔබ නොදන්න්නේෙහිය මමය ධනිමි දක්කිමි පින්වත ඒ ආත්මය මරණින්මතු සිදන්නේය මේ එක් උච්චේදවාදයකි.හතලස්පහ. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත ඔබ කියන ආත්මය ඇත ඒ නැතැයි නු කියමි. පින්වත ඔබ කියන පරිදි ඒ ආත්මය සිදෙන්න්නේ නොවෙයි. පින්වත දිව්‍යබය වූ රූපවත් වූ, ති්‍යනචිත්තේ නුපන්නා වූ සර්වාංග ප්‍රථ්‍යාංග සම්පූර්ණ වූ ඉන්ද්‍රිය පරිපූර්ණ වූ අන්න ආත්මයක් ඇත එය ඔබ නොදන්නේෙහිය නොදකින්නේෙහිය මමය ධනිමි තකිමි පින්වත මේ ආත්මය එහිදී සම්පූර්ණය සිදෙන්නේය මේ එක් උච්චේදවාදයකි. හතලිස්හය ඔහුට අනෙකෙක් මෙසේ කියයි ප ඔබගේෙන් ආත්මය ඇත ඒ නැතිවැයි නොකියමි එහෙත් ඔබ කියන පරිදි ඒ ආත්මය සිඳෙන්නේ නොවෙයි. පின்වත, සර්වාකාරෙන් රූපාවචර ්‍යාන සං්ඥාව ඉක්මයිවීමෙන් පටිග සං්ඥාවෙන් අස්ථංගමෙන් නානත්ත සංඥාව මිනිහි නොකිරීමෙන් අනන්තනු ආකාසෝයයි භාවනා කිරීමෙන්. ආකාසානංචායතන ධ්‍යානයට පැමිණියාව වූ ආත්මයක් ඇත ඒ ඔබ නොදන්නෙහය මම දකි නොදකින්නහය මමය ධනිමි දකිමි පින්වත ඒ ආත්මය මරණෙන් මතු සිදෙයි මෙයද එක් උච්චේදවාදයකි. හහ ඔහුට අනිකෙක් මෙසේ කියයි පින්වත ඔබ කියන්න ආත්මය ඇත ඒ නැතයයිනො කියමේ එහෙත් ඔබ කියන පරදි ඒ සිදෙන්නේ නොවෙයි පින්වත ආකාසානංචායතන ්‍යානය ඉක්මවා අනන්තං විඤ්ඥානන්ගේ භාවනාකොට විඤ්ඥානංචායතන ධ්‍යානයට පැමිණිය වූ ආත්මයක් ඇත ඒ ඔබ නොදන්නේ නොදකින්නේ මමය ධනිමි දකිමි ඒ ආත්මය මරණින් සිදේ මේද එක් උච්චේද වාදයකි. අතුලිස් අට ඔහුට අනිකෙක් මෙසේ කියයි පින්වත ඔබ කියන ආත්මේ ඇත ඒ නැතියයි නො කියමි එහෙත් ඔබයි කියන පරිදි ඒ ආත්මය සිදෙන්නේ නොවෙයි. පින්වත සර්වාකාරයෙන් විඤ්ඥාණංචායතන ්‍යානය ඉක්මවීමෙන් නත්තිකංචියයි භාවනාකොට ආකංච්ඥායතන ්‍යානයට පැමිණණි ආත්මයක් ඇත ඔබ නොදන්න්නෙහිය නොදකින්නෙය. මම එය ධනිමි දකිමි මර්ණින් මත්තු ඒ ආත්මේ සිදයි මේ එක් උච්චේදවාදයකි. හතුලස්නමය ඔහුට අනිකෙක් මෙ සේ කියයි. පින්වත ඔබ කියන ආත්මේ ඇත ඒ නැතය නො කියමි එහෙත් ඔබ කියන පරදි ආත්මය එපමැණකින්ස් දෙන්නේ නොවෙයි පවද සරවාකාරයෙන් ආකීංච්ඥායතනයක්මවා නවසංඥා නාසංඥ්‍යායතන ධානයට පැමිණි ආත්මයක් ඇත. ඒ ඔබ නොදනී නොදකි මමය ධනෙමි දකිමි. පින්වත ඒ නේවසංඥා නාසංඥායතනයට පැමිණි ආත්මය මරණින් මතු සිදයි අභාාවේටයයි මෙය එක් උුච්චේදවාදයකි මෙය විට්ටි හතය සප්තක නිර්දේශය නිමි අෂ්ටක වශයෙන් දැක්වූ ධර්ම සිව් සැට කුද්දක වත්තුූ ඉබංගයෙන් අට්ට කිලේස වත් වූනි අට්ට කුසීත වත් වූනි අට්ටසු ලෝකදම්මේසු චිත්තස්ස පටිගාතුූ අට්ටස අනරිය වෝහාරෝ අට්ට මිච්චත්තා අට්ට පුරිස දෝසා අට්ට අසඥිවාදා අටට නේවසඥී නාස්ඥී වාදා අට්ට කිලේස වත් වූනිි එක ලෝබෝ දෙක දෝසෝ තුන මෝහෝ අතර මානෝ පහ දිට්ටි අය විචිකිච්චා අත තීනං අට උද්දච්චං ස වත්තු යන මෙහි කලේෂියෝම කිලේස වත් වූ හුය. වත් වූ යන වචනයෙන් කියවෙන විශේෂ අර්ථයක් ඇත. මේ ධර්ම අට යට ඒ ඒ තැන්වල විස්තර කර ඇත. අට්ට කුසීත වත් වූනි කුසීත පුද්ගලයා විසින් අලස බවට වෙහිට කරගන්නා වූ කරුණු කුසීත වත් වූ නම් වෙදී. කුසීත වස්තුූන් පිළිබඳ පාලිය දීර්ග බැවින් එය නොදක්වා එහි අදහස පමණක් දක්වොුණු ලැබේ. නමය පළමන කුසීත වත්තුව. මේ ශාසනයහි භික්ෂුවට වැඩක් කළ යුතුව ඇත්තේය එවිට ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි මට වැඩක් කරන්නට ඇත්තේය වැඩකිරීමහිදී මාගේ ශරීරය වෙහෙසට පත්වන්නේය. එසේ සිතා හෙතෙමේ නිදයි නොපමිනිධ්‍යාන විදර්ශනා මාර්ගඵලයන්ට පැමිණිමිය සඳහා ඒවා ලැබීම සඳහා සාක්ෂාත් කිරීම සඳහා කායික මානසික වීරය නොකරයි. මේ පළමෝන කුසීත වත්තුවය දහය දෙවන කුසීත වත්තුව භික්‍ෂුව විසින් කර්මයක් කොට නිමෝන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි. මම කර්මයක් කළෙමි. කර්මයක් කලා වූ මගේ කය වෙහිස්සට පත්වය. එබැවිින් දැන් නිදමි යැයිසිතා නිදයි. නොබමිණ ධ්‍යාන විදර්ශනා මාර්ගපලයන්ට පැමිණීම සඳහා වීරය නොකරයි. ඒ ධර්මයන් ලැබීම සඳහා, සාක්ෂාත් කරනු සඳහා වීරය නොකරයි මෙය දෙවැනි කුසීත වත්තුවය එකොළහා තුන්වන කුසීත වත්තුව වික්ෂෝඩ ගමනක් යාමන සිදුවී ඇත්තේ වෙයි ඔහු මෙසේ සිතයි මාවිසින් ගමනක් යාහිතු ඇත යන කල්හි මාගේ ශරීරය වෙහෙසට පත්වන්නේය මාවිසින් කලින් සැතපිය යුතුයයි ඇත මේේ නිදයි. නොපමිනිාාවූ ධ්‍යාන විදර්ශනා මාර්ග පරවලට පැමිණීමට වීරිය නොකරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීරය නොකරයි. මෙ තුන්වන කුසීත වත්තුවයි. දොළහා හතරවන කොසීත වත්තුව භික්‍ෂ විසින් ගමන නිමක ලේවෙයි ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි ගමනක් ගියා වූ මගේ කය වෙහෙසට පත්වී ඇත්තේය. දැන් මම නිදමි යසිතා හෙතෙම නිදයි. නොපමිණි ධ්‍යාන විදර්ශනා මාර්ගඵලයන් පැමිණීමට ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීරය නොකරයි. මේ හතරවන කුසීත වත්තුවයි. දහතුන පස්වන කුසීත වත්තුව. ික් ගමක හෝ නියම් ගමක හෝ පිඩු පිණිස හැසිර රෝක්ෂ වූෝහෝ ප්‍රණීත වූ හෝ පිඩපාතයක් සෑහැෙන පමණට ලබයි ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි මම පිඩු හැසිර ගෝමනා පමණට භෝජනයක් නොලැබුවමි මාගේසිරුර ක්ලාන්තයි අප්‍රාණිකයි. එබවින් මම නිදමියයි නිදයි. නොපමිනි ්‍යාන විදර්ශනා මාර්ගඵලයන් ලැබීමට වීරය නොකරයි වා ලැනීමට සාක්ෂාත් කිරීමට වීරය නොකරයි. මේ පස්වන කුසීත වත්තුවයි. සවන කුසීත වත්තුව. භික්ෂුව ගමක් හෝ නියම් ගමකට පිණු පිණිස හැසිර, රුක්ෂ වූහෝ ප්‍රනීත වූහෝ බෝජනයක් සෑහැෙන පමණට ලබයි. ඔහු මෙසේ සිතයි. මම ගමක හෝ නියම්ගමක පිණුපිණිස හැසිර, රුක්ෂ වූහෝ ප්‍රණීත වූහෝ ෝජි රිසි පමණට ලැබයිමි දැන් මගේ කය කලාන්තයි අකර්මණඥයි බරයි දැන් විශ්්‍රාම ගනිමියැයි නිදයි නොපමිනිද්‍යාන විදශනා මාර්ගපාලයන් පැමිණීමට වීරය නොකරයි ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීරය නොකරයි මේ සවන කුසීත වත්තුවයි පහළව ත්වන කුසීත වත්තුව. භික්‍ෂුවට ස්වල්ප ආත්බාධයක් ඇතිවෙයි. ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි. මට දැන් ස්වල්ප ආබාදයක් ඇත්තේය දැන්මට විවේක ගැනීමට කාලයයි. ඔහු නිදයි. නොපමිනි ද්‍යාන විදර්ශනා මාර්ගඵලයන්ට පැමිණීමට වීරය නොකරයි. ඒවා ලැබීමට සාක්ෂාත් කිරීමට වීරය නොකරයි. මෙය. හත්වන කුසීත වත්තුවයි දාසය අටවන කුසීත වත්තුව භික්‍ෂුව රෝගයන් නැගුණේ වෙයි ඔහුට මෙබඳු අදහසක් ඇතිවෙයි මම දැන් රෝගයෙන් නැගී සිටියමි මාගේ කය තවම දුබලයි අකර්මාණයයි මම දැන් නිදමි යැයි නිදයි නොපැමිණියාවූ ද්‍යාන විදර්ශනා මාර්ගඵලයන්ට පැමිණීමට වීරය නොකරයි. ඒවා ලැබීමට සාක්ෂාත්කිරීමට වීරය නොකරයි. මේ අටවන කුසීත වස්තුවයි. මේ කුසීත වස්තු වට දේශනය කර ඇත්ති බුද්ධ කාලයේ හා එයට සමීප අතීතකාලයේ වර්තමාන ජාතියේදීම රහත්වීමේ බලාපොරොත්තුවෙන් පිළිවත්තිරු භික්ෂූන් වහන්සේ අනුවය සංසාර දුක්කේ නෙතරවීමේ අපේක්‍ෂාවෙන් බුදුසසනේ පැවිදවත පිළිවෙත්පුරන සැදහවත් භික්‍ෂූන්ට කුසීත වස්තු වශයෙන් දැක්වන ලද මේ කරනු අට වීරකිරීමට හේතුවන කරුණුද වෙයි. එබැවින් ඒවා අංගුත්්‍ර නිකාය අෂ්ඨක නිපාතයේ සූත්‍රයක, ආරම්භග වස්තු නාමේෙන්ද වදාරා ඇත. ඉදිරියට වැඩක් කරන්නට යෙදී තිබීම, අලස භික්ෂුවට නිදාගැනීමට කරුණක් වන්නාක් මෙෙන්ම සැදැහැවත් භික්ෂුවට වීර කිරීමට කරුණක් වෙයි. ශවද්ධාවන්ත භික්ෂතෙමේ ඉදිරිකාලයේ වැඩක යෙදෙන්න්නට සිදුවී ඇතිකල්ලිහි වැඩක යෙදෙන්න්න වූ මට නොපැවිනි ධ්‍යානාදියට පැමිණීම සඳහා භාවනාකිරීමට නොලබෙන්නේය වැඩ පටන් ගැනීමට කලින් නුපැමිණි ්‍යනාදයට පැමිණීමට උත්සාහ කළේ ුතුයයි විශ්්‍රාම ගැනීමක් නොකට වඩා උත්සාහයෙන් මහනදම් පිරීම යෙදේ මේ කුසීත වස්තු ආරම්භ වස්තු වන ආකාරයයි අලස භික්ෂුව පටන්ගත් කර්මාන්තය නිම වූ හැටියේ මහන්සියෙන් මහන්සියයි සිතා නිදාගැනී රවත් භික්‍ෂුතෙමේ වැඩක යෙදී සිටියීමට වූ කාලය තුළදී භාවනාවෙහි යෙදෙන්නට ලැබීමෙන් සිදු වූ පාඩුව පිරිමසාගත්ත යුතුයයි වහා භාවනාවේ යෙදේ. අලසභික්‍ෂුව ගමනක් යාමට ඇතිකල්හි ඉදිරියට වන්නට ඇති වෙහෙස ගැන සිතා කලින්මනිදයි. වීරවත් භික්ෂුතෙමේ ගමනක් යාමට ඇතිකල්හි ගමනෙහිදී භාවනාවේ යෙදීමට අවකාශ්න ලැබීයාම ගැන සලකා වඩාතු උත්සාහයෙන් ගමනට පෙර භාවනාවහියෙදේ. වීරවත් භික්‍ෂුතෙමේ ගමන අවසන් කළපසු වෙහෙසුනෙමියයි අලස භික්‍ෂුව නිදන්නාක් මෙ නොනිදා ගමනෙන් වූ පාඩුව සලකා භාවනාවයේදේ. වීරවත් භික්ෂතෙමේ මදාහරක් ලදදිනෙහි අලස භික්ෂුව මෙන් සෑහීමට පත් සෑහීමකට පමණට ආහාර නොලදමියයි නොනිදා මධහාරයකින් වළඳූ මාගේ කය සැහැල්ලුයයි සලකා භාවනාවහි යෙදේ. සෑහෙන පමණට ආහාරය ලද්දිනෙහිද අදමාගේ ශරීරයේ බරය කලාන්තේකයා නොනිදා අදමාගේ ශරීරය බලවත්්‍ය කර්මණ්්‍යයේයයි වඩාතු උත්සාහිෙන් භාවනාවේයෙදෙයි. වීරිවත්දිික්ෂෝ සවල්පාදයෙන් සල්ප ආබාදය ඇතිවූ කළ. ලස භික්ෂුවමෙන් නොනිදා. මේ ආබාදය වර්ධනය වෝහොත් මහට නොපමිනිද්‍යාන විදර්ශනා මාර්ගඵලයන්ට පැමිණීම සඳහා භාවනාවට එදන් නොලැබෙන්නේ යැයි මහත්වූ වීරියයෙන් භාවනාවහයදෙයි. රෝගයක් වැලදී ඒ සුව වූ පසුද මට තවම ශක්තිය නැත ක්ලාන්තේ කියයාා නිදන්න නැතිව. රෝගීවසිටි කාලයේදී මහට නොපමිනිධ්‍යාන විදර්ශනා මාර්ගඵල ලැබීම සඳහා. ිළිවෙත් නොපිරිය හැකි විය දැන්නේ පාඩුව පිරිමැසීමට භාවනාවෙහි එදමය සිතා මහත්සාහයෙන් භාවනාවහියදෙයි. මේ වීරවත් දිික්ෂුවට අලසයාට නිදීමට හේතුවන කරුණු. වීරකිරීමට හේතුවන ආකාරයයි. අට්ටසු ලෝක ධම්මේසු චිත්හස්ස පටිගාතෝ. දහත ලාවේ සරාගෝ දහට අලාබේ පටිවිරෝධෝ දහනමය යසේ සරාගෝ විස්ස අයසේ පටිවිරෝධෝ විසි එක පසංසාය සරාගෝ විසි දෙක නින්දාය පටිවිරෝධෝ විසතුන සුකේ සරාගෝ විසි හතර දුක්කේ පටිවිරෝධෝ භික්‍ෂ සින් තමාට අවශ්‍ය චීවර් පිණ්ඩපාත, සේනාසන ගිලාන ප්‍රත් යන මේවා ලදකල්හි මට බොහෝ ප්‍රත්්‍ය ඇත. මම බොහෝ ප්‍රත්්‍ය ලබිමියයි ප්‍රත්‍යන් සම්බන්ධය නැතිවන අධික තන්හාවද. ගිහියා විසින් ඔහුට අවශ්‍ය වතු කුමරු ගෙවල් වාහන මිලමුදල් ආදිය ලදකල්හි ඒවා ගැන ඇතිවන අධික තන්හාවද ලාබේ සරාගෝ යනුවෙන් දැක්වෙන කලේෂයයි. තැවිද්ධට හෝ ගිහියාට හෝ ලැබී ඇති දෑ නැතිවීමෙන් හා ලැබීමේ මාර්ග නැතිවීමෙන් හටගන්නා වූ දොම්නස, අලාබේ පටිවිරෝධෝ යනුවෙන් දැක්වෙන කලේෂයයි. ශිෂ්ෂයෝය සභාග භික්ෂූ හොය, නෑයෝ මිත්‍රයෝ දායකයෝය යන මෝහු භික්‍ෂුවගේ පිරිවරය ූදර්ුවෝය සහෝදර සහෝදරියෝය නෑෝ මිතුරෝ සේවකයෝ යන මොෝහු ගිහියාගේ පිරිවරය. පිරිවර ඇතිකල්හි මට බොහෝ පිරිවර ඇත යැයි පිරිවර සම්බන්ධි නැතිවන අධික තන්හාව. යසේ සරාගෝ යැනුවෙන් දැක්වෙන ක්ලේෂයයි. පරිවාර් ජනයා විසින් තමා හල කල්හි පිරිවර මද වූ කල්හි දැන් මට කවුරුන්වත් නැත තනිවීමියයි ඇතිවන දොම්නස, අයසේ පටිවිරෝධෝ යනුවෙන් දැක්වෙන කලේෂයයි. අන්්‍යන් විසින් ප්‍රශංසා කරන කල්හි, ඒ ප්‍රශංසාාව ගැන ඇතිවන අධික වූ සප්‍රීතික තෘෂ්ණාව පසංසාය සරාගෝ යනුවෙන් දැක්වෙන කලේෂයයි. අන්්‍යන් නිින්දා කරන කල්හි නින්දාව නිසා ඇතිවන දොම්නස නිදාය පටිවිරෝධෝ යනුවෙන් දැක්වෙන කලේෂයයි. සිත කය දෙකට සැප ඇතිවන කල්හි මට සැපය කියා සැපය ගැන ඇතිවන අධික තන්හාව සුකේ සරාගෝ යැනුවෙන් දැක්වෙන කලේෂයයි. රෝග වැලඳී මාදියෙන් දුක් ඇතිවන කල්හිී ඇතිවන දොම් නස දුක්කේ පටිවිරෝධෝ යනුවෙන් දැක්වෙන ලේෂයි. ලාබ අලාභ යසා ඇස ප්‍රශංසානින්දා සුක දුකයන මේ කරුණු අට එකින් එක මතුවෙමින් යටවෙමින් සත්ව ලෝකයේ යටකරගෙන පෙරලෙනයන බැවින් ලෝතුරා බුදුවරයන් ඇතුළු සකළ සත්ව සමූහයම මේ ධර්මයන් අනුව පෙරලෙන බැවින්ද ලෝක ධර්ම නම් වෙති ලෝකධර්මයන් අනුව නොපෙරලී සෑම කල්හි එකම ආකාරයකින් සිටීමට සමත් පුද්ගලයෙක් ලෝකේ නැත්තේය. මේ අෂ්ටලෝක ධර්මය බුදු සිරිතෙත් වඩාත් පැහැදිලිව පෙනේ. බුදුන් වහන්සේට බොහෝ ලාභ උපන එපමන ලාබී වූ අංශමනයෙක් බ්්‍රාක්්මණයෙක් නොවූහ. උන්වහන්සේට දාානයක් දීමට අවකාශයක් ලබාගත නොහැකිව අවකාශයක් ලැබූ විටක දන් දෙමියයි. ඇතැම් සැදැහැපත් වූ ගැල්වල බඩු පටවාගෙන උන්වහන්සේ ලොහු බැඳගියහ. ඒ මහාලාබී වූ භාග්‍යිවතුන් වහන්සේ එක් කලෙක කාගෙන්වත් ආහාරයක් නොලබමින් වේරංජා වෙහි වැඩවසිමින් තෙමසක්ව තෙමසක් යව වැලදූහ. උන්වහන්සේට පිරිවර වූ බොහෝෂ්‍රාවකයෝ වූ. ක්විට උන්වහන්සේ චාරිකාවේ යදුනේ ද පන්සීයක් පමණ භික්ෂූන් පිරිවරාගෙනය එහෙත් එක් කලෙක උන්වහන්සේ කිස්තු ශ්‍රාවකෙන් නොමැතිව පාරිලෙයක වනයේ තනිවූහ උන්වහන්සේ භික්ෂූන්ගෙන් පමණක් නොව දේව බ්‍රක්්මයන්ගෙන් ද අපමන ප්‍රශංසා ලැබූහ චිංචි මානවිකා ආදීන්ගෙන් බොහෝ නින්දාද ලැබූහ උන්වහන්සේ කාම සුඛයන්ට වඩා ප්‍රනීත වූ ධ්‍යානසුක පළ සමාපත්තිසුක විඳිමින් විසූහ. සහර අවස්ථාවලදී දුග්ගෙන දෙන ශාරීරිික ආබාධද උන්වහන්සේට ඇතිවිය. මෙසේ ලෝතුරා බුදුවරුන් කෙරෙහි ද ලෝක ධර්මයන් ඇතිකල්හි සෙස්සන් ගැන කියනුකිම සසර සැල්සරණ කිසිම පුද්ගලයෙකට අෂ්්‍ර ලෝක ධර්මයන්ට යට නොවී නොවිසිය හැකිය. පෙල්ලෙන්න්න වූ ලෝකධර්මය අනුව සිත පෙරලෙන්න්නට නොදී යම් කිසිවෙකුට නොසැලී සමසිතින් විසිය හැකි නම් ඒ පුද්ගලයා උත්තම පුද්ගලයකි. ලෝකධර්මයන් නිසා සර්වාආකාරයෙන් නොසලේ සිටියීමට සමත්වන්නේ රහතුන් පාමණකි. පෘතජ්්‍යනයෝ ලෝකධර්මයෙන් සැලති. එහෙත්. ඔවුන්ගේ වෙනසක් ඇත අන්ද ප්‍රතජ්ජනයාය කල්්‍යන ප්‍රතජ්ජනයාය ඇයි පු්‍රතජ්ජනයෝද දෙනෙකි දෙදනෙකි ස්කන්ධධාතු ආයතන ඉන්ද්‍රිය පටිච සමුපාදාදී ධර්ම විභාග නොදන්නන්නා වූ සංස්කාරයන්ගේ ත්‍රල්ලක්ෂණය නොදන්නාාවූ ප්‍රතජනයා අන්ද පෘතජ්ජනයාය ඔහුට ලාභ යස ප්‍රශංසා සුකයන්ගෙන් අනිත්‍යතාව නොවැටහෙන බැවින් ඔහු ඒවාය තදින් ඇලෙයි ඒවා නිසා උඩගුුවේ. අලාභ අයස නින්දා දුක්වලදී දොම්නසට පැමිණේ බියවෙයි. වැැගෑපත්වෙයි. ඒවංසූ අනුරෝධ විරෝධ සමාපන්නෝන පරිමුච්චති ජාතිියෝ ජරාය මරණේන සෝකෙහි පරිදේවෙහි දුක්කේහි දෝමනස්සෙහි උපායාසෙහි න පරිමුච්චති දුක ස්මාති වදාමි අගුත්තර අට්ටක නිපාත තේරුම මෙසේ ලෝකධර්මයන් හිය ලීමහා විරෝධය ඇති පුද්ගලතෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයන්ගෙන් පරිදේවයන්ගෙන් දුක්खයන්ගෙන් දෝමනස්්‍යයන්ගෙන් උපායාසියන්ගේෙන් නොමිදේ දුකින් නොමිදේය යැයි පාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේය ස්කන්ධාදී ධර්ම විභාග ගැන හා සංස්කාරයන්ගේ තිලක්ෂණය ගැන උගනීම පිළිවිසීම් ඇත්තාවූ බුද්ධර්මය වඋගත් පෘථජ්ජන පුද්ගලයා කල්්‍යාන පුතජ්ජනයාය. ඔහු ලෝකධර්මයන්ගේ අනිත්‍යතාව දුක්කතාව දන්නා බැවින්. අෂ්ට ලෝකධර්මයන්හි තදින් නොවැලේ. ඒවා නිසා උඩගුණොවෙයි අශ ලෝක ධර්මයන් නිසා ශෝක නොවී බැගෑපැත් නොවී නොකිපි මැදහත්ව වෙසෙයි අලාභයක් කළේය පිරිස බේද කළේය නින්දා කළේය කියා අන්‍යන්ගෙන් පලිගැනීම් වශයෙන් අපරාද නොකරයි ලාබාදිය පිණිස පවු්කම් නොකරයි එසේ ලෝකධර්මයන්හි සමවහැසිලෙන පුද්ගලයාට මෙලොවද ලෝකධර්මයන් නිසාාවන මානසික පීඩා මදය. දුකින් මිදිය හැකි වන්නේ ද ලෝකධර්මයන් හි සමෝ පැවැතිය හැකි පුද්ගලයන්ටය. ලෝකධර්මයන්හි නොසලී විසිය හැකි තර්පය ඇතිකරගත හැක්කේ බුදුන් වහන්සේගේ ධර්මය උගෙනීමෙනි. ලෝකධර්මයන් නොසලී සිට හැකි බව මංගල සූත්‍රය වදාරා ඇති 28ති මගුල් කරනු වලින්ද එකකි. අට්ට අනරිය වෝහාරෝ විසිපහ අදිිට්ටේ දිට්ටවාදිිතා විසිහය අසුතේ සුතවාදිිතා විසිහත අමුතේ මුතවාදිිතා විසි අට අවිඤ්ඥාතිය විஞ්ඥාතවාදිිතා. විසිනමය දිට්ටේ අදිිට්ටවාදිිතා තිහ සුතේ අසුතවාදිිතා තිස් එක අමුතවාදිතා තිස් දෙක විඤ්ඥාති අවි්ඥාත වාදිිතා මෙ අනාරය විවහාර අට චතුස්ක නිර්දේශය විස්තර කර ඇත අට්ට මිච්චත්තා තිස්තුන මිච්චාදිට්ටි තිස්හතර මිච්චා සංකප්පෝ තිස් පහ මිච්චාවාචා තිස් හය මිච්චා කම්මන්තෝ සත මිච්චා ආජීවෝ තිස්සට මිච්චාවායාමෝ. තිස්නමය මිච්චා සති. හතලිය මිච්චා සමාදී. මිච්චත්තා යනු වැරදි ස්වභාවයෝය. මිච්චා දිට්ටියනු පින් පව්වල විපාකයන් නැත පරලොවක් නැත යනාදී වැරදි පිළිගැනීමය. මිච්චා සංකප්ප යනු කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්කයන මිත්‍යා විතර්කයෝය.මිච්චාවාචා යනු මුසාවාද පිසුනාවාජ, පරුසාවාච සම්ප්පලාප යන වාක් දුෂ්චරිත හතරය. මිච්චා කම්මන්ත යනු ප්‍රාණගාතාදී කාය දුෂ්චරිත තුනය. මිච්චා ආජීව යනු වැරද ලෙස ජීවත් වීමය. ීවත්වීම සඳහා ප්‍රාණගාතාදී පාපකර්මයන් කිරීම හා, මත්මැන් නාදී වළදාම් කිරීම ගිහියාගේ මිත්‍යආජීවයයි. කුලදූෂණ අනේසනවලින් ජීවත්වීම පැවිද්දාගේ මිත්‍ය ආජීවයයි. අකුසල කරණයන්හි නොපසුබස්නා බව වූ අකුසල චිත්ත සම්ප්‍රයුක්ත වීරිය මිච්චා වායාමයයි. මිච්චා සතිය කියයා විශේෂ චෛතිසිකයක් නැත අකුසල කරණයම මිච්චා සතියය. අකුසල චිත්‍ර සම්ප්‍රයුක්ත වූ ඒකාග්‍රතාව මිච්චා සමාධියයි. එය සියලු අකුසල චිතතයන්හි ඇත්තේය. අට්ට අස්ඥිවාදී. අතරිිශ්නමය රූපී අර්ථහෝති අරෝගෝ පරම්මරණාති අස්ීති නං ප්ඥ පෙන්තිී පනහා අරූපී අත්තා පෙයාලං පනසක රූපීච අරූපීච පෙයාළං පනස් දෙක නේවරූති නාරූපී පෙයාලං පනස්තුන අනත්තවා අත්තා හෝති ආරෝගෝ පම්මරනාාති අස්ීති නං ප්ඥා පෙන්තිී සතර අනන්තංවා අත්තා හෝති පෙයාලං පනස් පහ අනත්වාච අනන්තාවාච අත්තාා හෝති පෙයාලංමනස්හය නේවනත්වා නානත්වා අත්තා හෝති පෙයාලං අසඥ ආත්මයක් ඇතයැයි ගන්නා විට්ටිවාද අටකි මතුද රූපවත් ආත්මයක් නොනසී පවතීය ඒ අසං්ඥීයේයයි ගන්නා එක්වාදයකි ද්‍යානලාබීන්ට කසින රූප ආරම්මණය යැයි ගැනීම වශයෙන් මේ දිට්ටිය ඇතිවේ. ද්‍යාන නැතියෝ තර්ක මාත්‍රයෙන් ඒ විට්ිය ගනිති. ඇතැම් ද්‍යානලාබීහු අරූපදාන නිමිත්ත ආත්ම වශයෙන් ගෙන ඒ අසං්ියී යැයි කියති ධ්‍යාන නැතියෝ තර්ක මාත්‍රයෙන් අරූපී ආත්මය මරණින්මතු ඇතයැයි කියති ඒ ආත්මය අසං්ඥීයයි කියති මේ එක් තිට්ටියකි රූපවත් පූද අරූපී වූද ආත්මයක් මරණින්මතුුණු නැසී ඇත ඒ අසං්ඥීයයකීම එක් තිට්ටිවාදයකි දිට්ිය රූපාවච අරූපාවච සමාපත්ති දෙවර්ගයම ඇති අන්ටද හා තාර්කිිකයන්ටද ඇතිවෙයි. මරණින්මතු රූපයක් ඇත්තේද නැත්තේ ද නොවන ආත්මයක් නොනසී ඇත ඒ අසංගීයයි ගැනීම එක් දිට්ටිවාදයකි ඒ තාාරකිකයන් හටම ඇතිවන දිට්ටියකි. මරණින්මතු තවත් ආත්මයක් නොනසී ඇත ඒ අසංියයේ ඇනු එක් විට්ටිවාදයකි. ඒ කුඩා වූ කසින නිමිත්ත ආත්මේයයි ගන්නවූන්ට ඇතිවන දිට්ටියකි. අනන්තවත් ආත්මයක් මරණින් මතුද නොනසී ඇත ඒ අසං්ීයේැයි ගැනීම එක් දිට්ටිවාදයකි. ප්‍රමාණයක් නොගත හැකි පමණට මහත් කසින නිමිත්ත ඇති ්‍යානලාබීන්ට, දිට්ටිය ඇතිවෙයි. මරණින් මතුද නොනැසී පවතින අනන්තවද්ද ආත්මවත්ත වූ ආත්මයක් ඇත ඒ අසං්ීයේයයි ගෙන කීම එක් දිට්ටිවාදයකි එය උඩයට දෙකින් පරයන්ත ඇති සිරසින් පරයාන්තයක් නැති කසින නිමිත්ත ඇතියන්ට ඇතිවන දිට්ියකි මරණින් මතු අන්තවද්ද නොවූ අනන්තවද්ද නොවූ ආත්මයක් නොනසී ඇත, එය අසං්ඥීයේයැයි පැවසීම එක් දිට්ටිවාදයකි. එයද තාර්කිිකයන්ට ඇති වන දිට්ටියකි. අටට නේවසඥ නාසඥීවාදා පනස්හත. අර්තාාහෝති ආරෝගෝ පරම්මරණා නේවසී නාස්ඥා යීති නං ප්්‍ය පෙන්තිී. පන අට අරූපී අත්තාහෝති ආරෝගෝ පරම්මරනා පේයාලන්. පනස්නමය රූපීච්ච අරූපීච අත්තාහෝති පේයාලාං. හැට නේවරූපී නාරූපී අර්තාහෝති පෙයාලාං. ඇටේක අන්තුවා අත්තා හෝති පෙයාලං හැට දෙක අනන්තවා අත්තා හෝති පෙයාලං හැටතුන අන්තවාච අනන්තාවාච අත්තා හෝති පෙයාලං හැටහතර නේවන් නත්වා නානත්වා අත්තා හෝති ආරෝගෝ පරම්මරණ නේවසී නාස්ඥා ීති නං ප්ඥ පෙන්ති මේ නේවසං්ඥීවාද අට ඉහතක අසං්ඥීවාද අටට සමානයි. වෙනස ආත්මය අස්ඥී නොව නේවස්ඥී නාසං්ඥීයැයි කීම පමණකි. එහි තේරුම මරණින් මතු ඇති ආත්මය සං්ඥාව ඇත්තේද නොවන නැත්තේද නොවන දෙයක් යනුයි. මේ අෂ්ඨක වශයෙන් දැක්වෙන ධර්මසිව් සැටය proche মাषටকা නිර්दේශය niமி।